මසාජ් එක විතරද? ඔව් ඉතින් මෙතන තේකෝපි දෙන්නේ නැහැ නේ මහත්තයා. මම ජොබ් එකක් හොයාගන්නකම් විතරයි මේ ඇඟවල් අත ගන්න. මට වෙන කරන්න දෙයක් නෑ සර්. ආමට WhatsApp කරපු CV එක මම කම්පැනි එකට දුන්නා. කෙල්ල සහායකක වැඩ කරාට කෙල්ල දාම ඉදුල් වෙලා නැහැ. අපි ෂේප් එකේ ගේමක් ගහගත්තොත් අපි දෙන්නටම ඔෆිස් එකේ ඉඳන් රා බලන්න පුළුවන්. නර්මද සර් එන්න කිව්වා. යමුනේ. මේ සර් ටිකක් විහිළුකාරයා. වහබේ කලබල වෙන්න එපා හරිද? සර් හරිම හොඳ මිනිස්සයා. අපි යමු එන. එන්නේ. ඔතනේ වාඩි වෙන්න. නම් මොකද්ද? නර්මදා සර්. නර්මදා. මොන නර්මදාද? නර්මදා වීරසිංහ. වීරසිංහ. වීරසිංහ කියන්නේ හොඳ සර්නේම් එකක් නේ. අපි මේ ඉන්ටර්වයුව එක දොර වහලම කරමු. මම කැමති නැහැ අනිත් අයට මේ ඉන්ටර්වයුව එක ඇහෙනවට. නර්මදා දැනට ජොබ් එකක් කරනවද? නෑ සර්. සර්. මේ මොනවද? මේ ෆයිල් මොකට උස්සගෙන ආවද? සර්ටිෆිකේට්ස් බලලා මිනිස්සු තෝරගන්න තරම් මම පරණ මිනිස්සෙක් නෙමෙයි. නැගිටින්නකෝ. මම ආව ජොබ් එකකට තෝරාගෙන ඉවරයි. Thank you sir. පුටුවෙන් පිටිපස්සට ගිහලා පොඩක් හිටගන්නක බලන්න. මට ආව චුට්ටක් හොඳට බලන්න ඕන. තා චුට්ටක් පස්සට වෙන්න. චුට්ටක් පිටිපස්සෙ හැරිලා මෙහෙම වම් පැත්තට මූණ ඇල කරන්නකෝ. ඔහොම දකුණු පැත්තටත් හැරෙන්න පොඩ්ඩක් බලන්න. චුට ලස්සනට හිනා වෙන්නක බලන්න. නර්මදා මට මේ පෑන චුට්ටක් කවුල දෙන්න. ඔයා මම තෝරගෙන ඉවරයි වුණාට ජොබ් එකට තාම ගත්තේ නෑනේ. ජොබ් එකට ගන්න නම් ඔයාට මාව චුට්ටක් සතුටු කරන්න වෙනවා. සර් මම වැඩ කළා සර් සතුටු කරන්න. ඒ සතුට ගැන නෙමෙයි මම කියන්නේ. වාඩිවෙන්නකො මේ ඔඩොක්කෙන් ඇවිල්ලා. මම හැමදේම ඔයාට කියලා දෙන්න. මොනවත්ම දන්නේ නෑනේ මේ ළමයා. සර් හිතන් ඉන්න ජාති කෙනෙක් නෙවෙයි සර් මම. හරි හරි ළමයෝ ගිගුන් සේරම ඉස්සර මට කිව්වා. ස්පයිකේ වගේ ගොඩ දෙනෙක් අය බලා ගන්න ඕන නෑ ඔෆිස් එකට මින්න ගිගුමයි මායි විතරයි. Thank you sir. Sir ගේ ජොබ් එකට වෙන කෙනෙක් හොයා ගන්න. මෙහෙ එන්නකෝ මම ඔයාලා ගණන් ගැන හොඳට දන්නවා. බැල්ලි. තෝගේ රත්තරන් දවක. නෑ රිදී. ගණන් නෑ හැබැයි ලාබට ගන්නත් බෑ. කලබල වෙන්න එපා කියලා මාර්ගේ මැදිල එකේ එක්කගෙන ආවේ. නර්මදයි නර්මදා ඇතුළේ සර්. හා
මේකවාට මංගානේ හෙට ඉන්ටර්වියුකට ඇඳන්නේ. මට කලින් මෙතන හිටිය හැමෝටම ඔය විදිහට සැලකුවේ මහත්ත. ඔයාට වගේ එයාලා පරිස්සම් කරගන්න යාලට උමනාවක් තිබ්බේ නැහැ. ඒත් ඔයා හැම නැහැ නර්මදා. ඔයා ඔයාගෙන හිතනවා. ඔයා ඔයාගේ ගෞරවය ආරක්ෂා කරගන්න. Thank you, Mahathir. මේක හොඳයි. ඕකෙන් දැන් කොහොමද මසාජ් කරන්නේ? ඇයි ලැජ්ජද? මට කිචි. ඉතින් එහෙනම් ඇයි ගෙවලා? යාළුවන්ට බෑ කියන්න බැරි ගමට. ඇයි බැරි? මං කොහොම වෙනවන්නේ? මට කුචු ඇත්තටම එපා හොඳ. අක්කම තුනා කියමුකෝ. හැබැයි මම මේ දේවල් අතාරින්නේ නෑ. මට එපා වෙනකම්. මගේ අත අතාරිනවා. අතාරින්න? අතාරින්නම් මට එපා වුණ දවසට. සම්සෝ ඒ විකාර තියලා ඔය ස්පා එකට යන්නේ නැතුව අන්න අර ජොබ් එකට යන්න එනවා. මම සෙල්ලම් බඩුවක් කියලා හිතාගෙන ඉන්නේ. එහෙනම් මතක තියාගන්න මම සෙල්ලම් බඩුවක් නෙමෙයි. මම තෝ වගේම මිනිස්සේ කෙල්ලෙක්. හැබැයි සම්සේ අර ජොබ් එකට ආවෙ නැති වුණොත් මම දැනගෙන තමුසෙ සෙල්ලම් බඩුවක්ද නැද්ද කියලා. ඒක මතක තියාගන්න. තමුසෙට මම දවස් දෙකක් දෙන්න. දෙකක්. මට ඇනෙක්ස් එක ඕනේ. දවස් 4ක් කල් දෙන්න වෙන තැනක් හොයාගන්නක. ඇයි යන්ටි හදිස්සියම? අනික මං කොහොමද දවස් 4ක් විතර තලුත් තැනක් හොයාගන්නේ? ඇයි? ඔය ඇංගවල් මිරිකන තැන්වල නවතින්න බැරිද? වැඩිපුර ගානකුත් හොයාගන්න බැරිය. බොරු කියලා මෙතන ඇනෙක්ස් එක අරගෙන? සෝරි ආන්ටි. මං ආන්ටිට බොරු කිව්වේ. ආන්ටි මං ජොබ් එක කරන්නේ වේසගමේ යන ගෑනුන්ව ගෙවල් වලට දාගෙන අන්තිමට අපිටයි පදා දාගන්න වෙන්නේ අම්මේ. අහම්මෙන් ගිගුම් අය හම්බුනේ ඉඳ හොඳට ගියා. නැත්නම් ඉතින් අපි දන්නේ නෑනේ. මෙයා කරන්නේ මේ වගේ ජරා වැඩ කියලා. අන්ටි මම වැඩ කරන්නේ ස්පා එක තමයි. ඒක අන්ටි මේ ආයුර්වේද ස්පා එකක්.
අනික මම වැරද්දක් කරන්නේ නැහැ ආන්ටි. මට පුළුවන් විදියට ජීවත් වෙන්නයි මම try කරන්නේ. ආ ඒකට තමයි වේසගම යනවා කියලා කියන්නේ. නිකන් ඉන්න එපා අම්මේ. අනික මල්ලිත් vacation ඇවිල්ලා ඉන්නේ. අපේ මල්ලි මේ වගේ කයක් එක පැටලුනොත් එහෙම දවස් දෙක තුනක් ඇතුළත මට ඇනෙක්ස් එක ඕනේ. අනම්මන කතා මට වැඩක් නැහැ. එච්චර. අම්මා. ඒ අක්කද අපේ ඇනෙක්ස් එකේ ඉන්නේ. හැබැයිනේ. හැඩයි හැඩයි. හැබැයි ගඳයි. ඒ වගේම විසයි. ඒකයි මම යවන්නම හදන්නේ. මම මැරුණත් මං එතනට වැටෙන්නේ නැහැ බල්ල. මෙන්න මූව ස්පයි එකට ආවත් ඒක ආපහු හොටේ ගන්න හරියට. මේ අලුකම ඔය ඇති වෙන්න දෙන්න. ඒකට අක්ක දැම්ම නමක් දාන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ. රැරලා තියෙන්නේ බේබී. එන්න ඇතුළට.